සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. යමෙකුට හැකිනම් වරද දැක නැවත එසේ නොවන ලෙස ආයති සංවරෙහි පිහිටන්නට, එතනත්තාට තමන්ගේ අඩුපාඩු සකසාගෙන අරහත්වය දක්වාම මේ උතුම් ධර්ම මාර්ගයේ ඉදිරියටම ගමන් කළ හැකි බවයි සම්බුද්ධ දේශනාව. සදහැවතුනි, මෙතැන් පටන් අඩහෝරාවකට ආසන්න කාලයක් ඔබ වෙත දිගහැරෙන සදහම් තක්සලාවේ 74 වන දිගහැරුමත් ඔබ තුළ උපන් අකුසලයන් දුරු කරගෙන නූපන් කුසල ධර්මයන් උපදවාගෙන සසර ගමන ජයගන්නට ඔබ හට ප්‍රඥා පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරමින්, සුපුරුදු පරිදි ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේදීත් සදහම් තක්සලාවට වැඩම කළ බම්බලපිටිය සිරි වජිරාරාම වාසී පූජනීය මීගොඩ සුකිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාද දී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, අපි සූදානම් අද සදහම් තක්සලාවට යොමු වන පළමු ප්‍රශ්නය වෙත යොමු වන්නට ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ආකාරයටයි ප්‍රශ්නය යොමු වන්නේ. ලෝභය, ද්වේෂය, මෝහය අකුසල මූලයන් බව අසා ඇත. ඉන් අදහස් වන්නේ සියලුම අකුසලයන් ඒ යටතට වැටෙන බවද? ඉන් බාහිරව වෙනත් අකුසලයන් නැද්ද? පළමු කොටම කොළඹ හත සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේහි අධ්‍යක්ෂක අතිගෞරවාර්හ බරලැන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසරයි. සදහම් තක්සලාව දහම් පිළිසඳරට එකතු වෙන පින්වතුන් හැම දෙනාම සාගතං කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් පිළිගන්න කැමැතියි. චතුර අහපු ප්‍රශ්නය, ලෝභය, ද්වේෂය, මෝහය අකුසල මූලයන් බව අසා තිබෙනවා. එතකොට මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසලයන්ට පරිබාහිර වෙනත් අකුසලයන් තියෙනවද? සියලුම අකුසලයන් මේ යටතටද අයිති වෙන්නේ කියලා පැහැදිලි කරගත යුත්තේ තමයි, ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ අකුසල මූලයන්. අකුසල මූලයන් කියලා කිව්වහම අකුසලයන් ඉපදීම සඳහා මුල් වෙන චෛතසික ස්වභාව තුනක් තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් උපදින අකුසලයන් කියලා කිව්වහම අකුසලයන් ගොඩක් තියෙනවා. අකුසලයන් තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ විතරක් නෙමෙයි, තව ඕන තරම් අකුසලයන් තියෙනවා. ඒ සියලු අකුසලයන් උපදින්නේ හැබැයි මේ අකුසල මූලයන් හේතු කරගෙනයි. හරිද? එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට ඉන් පරිබාහිරව වෙනත් අකුසලයන් නැද්ද කියලා අහුවහම, ඉන් පරිබාහිරව වෙනත් අකුසල මූලයන් නැහැ, හැබැයි ඕන තරම් අකුසලයන් තියෙනවා. රේරුකාණේ චන්ද විබල මහානායක ස්වාමීන් වහන්සේ රචිත වංචක ධර්ම පොත කියවන්න පුළුවන්. ඒ පොතේ තියෙනවා කෙලෙස් 1500 පොත කියවන්න පුළුවන්. ඒ පොත්වල තියෙනවා කොච්චර අකුසල ධර්ම අපි ළඟ තියෙනවද, කොච්චර අකුසලයන් අපි ළඟ වැඩෙනවද කියලා. එතකොට ඒ අකුසලයන් සඳහා මුල්වෙද මූලය තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ. හරිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි සතෙකුට ගැහුවා, ඒක අකුසලයක්. එතකොට ඒ අකුසලයට මුල්ෙන්නේ මොකද්ද? ද්වේෂය. අපි ගිහිල්ලා කොහේ හරි මිත්‍යා දෘෂ්ටික තැනක බලිබිලි පූජාවක් කළා. එතකොට එක් අකුසලයක්. මොකද්ද මුල් වුණේ? මෝහය. ඒ වගේ අකුසලයන් මහරාශියක් තියෙනවා. අකුසල ක්‍රියා මහරාශියක් තියෙනවා. ඒ අකුසල සිතුවිලි, අකුසල වචන, අකුසල ක්‍රියා රාශියම උපදින්නේ මේ අකුසල මූලයන් තුන හේතු කරගෙනයි. මේ අකුසල මූලයන් තුන චතුර ලෝකෙ හැමදාම සාධාරණයි, හැම තැනටම සාධාරණයි, හැම කෙනෙකුටම සාධාරණයි. ඒක වෙනසක් නෑ. පැහැදිලි ස්වාමින් වහන්සේ.
අපි යොමුයමු මීළඟ ප්‍රශ්නය වෙත. නිදාගෙන සිටින විට බුදුගුණ භාවනාව කිරීමෙන් පවක් සිදුවේද? ස්වාමින් වහන්ස කරුණාවෙන් පිළිතුරක් ලබා දෙන්න. චතුර මෙහෙමයි, නිදාගෙන ඉන්නවා කියලා කිව්වහම නිින්දෙන් භාවනා කරන්න බෑනේ. නිදින මේ අදහස් කරන ඇත්තේ නිදන ඉරියව්වෙන් කියන එක. ඒ කියන්නේ සැතපෙන ඉරියව්වෙන්. ශරීරය කොහරි හොවලා තියෙන වෙලාවක. ඒතර ඒ ඉරියව්ව කවුරු හරි භාවනාවකට ගත්තට ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඒ ඉරියව්වෙන් ඉඳගෙන, ඇඳක හාන්සි වෙලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වඩනවා. බුදුගුණ මෙනෙහි කරනවා නින්ද යනකන්. කිසි ගැටලුවක් නැහැ, කිසි පවක් නැහැ. කෙනෙකුට හිතන්න පුළුවන් මං ගෞරවයක් කරනවා කියලා. මං හිතන්නේ මේ අගෞරවය සහ ගෞරවය කියන දෙක තමන්ගේ හිතේ තියෙන දෙයක්. තමන්ට පහසු ඉරියව්ව, තමන්ට විවේක තියෙන වෙලාව, තමන් වෙහෙස වෙලා ඉන්න වෙලාව නම් ඒක කිසි ගැටලුවක් නැහැ. අපි වුණත් සමහර වෙලාවට නින්දට යනකොට ඉතිපිසෝ පාඨය කියනවා, බුදුගුණ සජ්ජායනා කරනවා, නැත්තම් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරද්දී අපේ හිත තැම්පත් වෙනවා. ඊට පස්සේ දන්නේම නැතුව අපිට නිින්ද යනවා. ඒක කිසි අගෞරවයක් නැහැ. ඒක හොඳ දෙයක් කියලා තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. හැබැයි චතුර භාවනාවේ දියුණුවක් අපේක්ෂා කරන කෙනෙකුට නම්, ඒ කියන්නේ සමාධි තත්ත්වයක් වගේ කරා යන කෙනෙකුට නම්, ඒ ඉරියව්ව ගැඹුරු භාවනාවකට සුදුසු ඉරියව්ව වෙන්නේ නැහැ. ඒකක් කිව යුතුයි. එසේ භාවනා කිරීමෙන් කිසිදු අවැඩක් සිදුවන්නේ නැහැ, කිසිදු පවක් සිදුවන්නේ නැහැ. හැබැයි භාවනාවේ ගැඹුරු භාවනාවකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට, ගැඹුරට යන්න සමාධියක් කරා යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ ඉරියව්ව ඒ තරම්ම සුදුසු ඉරියව්වක් වෙන්නේ නැහැ. පැහැදිලි ස්වාමින් වහන්ස. අපි යොමුයමු මීළඟ ප්‍රශ්නය වෙත. ගෞරවනීය ස්වාමින් වහන්ස, ප්‍රශ්නය යොමුවන්නේ මේ ආකාරයටයි. ගෘහ ජීවිතය ගත කරන අපට රැකිය යුතු පන්සිල් පද පහෙන් කාමය වරදවා හැසිරීම නිසා ලැබෙන විපාක බුද්ධ දේශනාවේ විස්තර කර ඇත. වැන්දඹු කාන්තාවක් මෙහි විපාක දැන හෝ නොදැන එම ශික්ෂාපදය කැඩීම නිසා ඉන් පැවේ නම් මතුවට නොකිරීමට සිතා යම් සහනයක් බලාපොරොත්තුවෙන් තමන් විසින් කළ යුතු කළ හැකි පින්කම් මොනවාදැයි කාරුණිකව පහදා දෙන්න. පළවෙනි දේ තමයි චතුර, කාමේහි වරදවා හැසිරෙනවා කියන දේ අකුසලයක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි ගොඩක් දෙනෙක් මේ ශික්ෂාපද අරගන්නේ නෛතික අර්ථයෙන්, විනය අර්ථයෙන්. ඒ කියන්නේ ඒවා නීති, ඒවා කැඩුවොත් දඬුවම් ලැබෙනවා කියන අදහසයි. හැබැයි සීලය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. දැන් චතුර, හමුදාවකට විනයක් තියෙනවා. හැබැයි හමුදාවකට සීලයක් නැහැ. හමුදාවක සොල්දාදුවෝ ඒ නීතියට, ඒ විනයට යටත් වෙලා ඉන්න තාක් ඒගොල්ලෝ හොඳයි. මම කියන්නේ ලෝකේ ඕනම තැනක. හැබැයි ඒගොල්ලන්ව නිදහස් කරපු දවසට මොකද වෙන්නේ? ඒ නීතියෙන් සහ ඒ විනයෙන් ඒගොල්ලෝ මිදිච්ච දවසට ඒගොල්ලෝ තවදුරටත් අර ආරක්ෂා කරගෙන තිබිච්ච විනය, සංවරය මේ විදිහටම ආරක්ෂා කරගෙන යනවද? නේ? ඒක ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනස් වෙනවා. හැබැයි සීලයක් කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. සීලයක් ආරක්ෂා කරන කෙනෙක් නීතිමය අර්ථයකින් බය වෙලා නීතියක් හින්දා රකින්නව නෙවෙයි. එයා සීලයක් රකින්නේ ඒක තමන්ට යහපතක්, සසර බයක් නිසා, සසර දුකක් නිසා. ඒ දුක වටහාගෙන, මේ කය නිසා දුක් විඳින හැටි තේරුම් අරගෙන, සසර ස්වභාවය වටහාගෙන, සසර කලකිරිලා සසරින් අත මිදීම සඳහා ආධ්‍යාත්මික සුවයක් වෙනුවෙන් තමයි යා ශික්ෂා සම්පන්න වෙන්නේ. එතකොට සීලය හරි ගැඹුරු දෙයක්. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්ස. දැන් එතකොට කවුරු හරි කාමේ වරදවා නොහැසිරිය යුත්තේ මට මේ නිසා දඬුවම් හම්බේ කියන තැනට ඇවිල්ලා නෙමෙයි. මොකද එහෙම ආපු කෙනෙක් බලනවා දඬුවම් නොලැබීමේ වරද කරන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක ඒ විදිහට කරන්න. දඬුවම් ලැබෙනවා කියන අදහසින් නෙමෙයි අපි වැරදි නොකළ යුත්තේ.
අපි ඒවා නොකළ යුත්තේ අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ සසරේ තියෙන භයානකකම, මේ සසරේ තියෙන දුක් සහිත ස්වභාවය, මේ කයක් ලබලා සත්‍ය සංසාරේ කොච්චර දුක් විඳිනවද කියන එක. අන්නේ සසරේ තියෙන භයානකකම හොදට තේරුම් අරගෙන ඒ සසර දුකින් අත මිදීම සඳහා, තමන්ගේ හිත සුවපත් කර ගැනීම සඳහා කොහොමද මේ ශික්ෂාව උපකාර වෙන්නේ කියලා මේ ශික්ෂාපදේ ආරක්ෂා කරගන්න ඕනේ සියලු ශික්ෂාපද. දැන් එතකොට කොහොමද එහෙම ගැඹුරින් රැකෙන්නේ? චතුර ප්‍රාණඝාතයක් කරන කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්දී එයාගේ හිත කලබල වෙනවා, නොසන්සුන් වෙනවා, හරීම දරුණු වෙනවා, ක්‍රෝධෙන් වෙවුලන්න ගන්නවා. එතකොට එහෙම කරපු කෙනෙකුට භාවනා කරන්න බෑ. එහෙම කරපු කෙනෙකුට සංසුන් පැවැත්මක් ගෙනියන්න බෑ. එහෙම කරපු කෙනෙකුට සතුටුදායක පැවැත්මක් ගෙනියන්න බෑ. දැන් එතකොට ඒ වගේම තමයි මේක. කාමයේ වරදව හැසිරෙන්න හිතනකොට සහ ඒ ක්‍රියාවලිය ඇතුලේ සහ අවසානයේදී බොහොම කායිකව ලබන දෙයක් වෙනම දෙයක්. නමුත් මානසිකව එයා ලොකු පීඩාවකටපත් වෙනවා. මානසිකව ලොකු වෙහෙසකටපත් වෙනවා. මානසිකව ලොකු කලබලයකටපත් වෙනවා. එයාට භවනා කරගන්න බැරුව යනවා. එයාගේ හිත සංසුන් නැතුව යනවා. එයාගේ හිත බොහොම කලබල හිතක් බවට පත් වෙනවා. අන්න එතකොට අපි කල්පනා කරන්න ඕනේ අපේ හිත සංසුන් කර ගැනීම සඳහා, භාවනාවකට එකඟ කර ගැනීම සඳහා, අපේ හිත සංසාර දුකින් අත මිදීම සඳහා, අපේ හිත ශාන්තව පවත්වා ගැනීම සඳහා අපිට සීලයක් තියෙන්න ඕනේ. අන්න අපිට සීලයක් වැදගත් වෙන්නේ එතෙන්දී. අපි කාටවත් බයන්නේ මේ සීල් රකින්නේ. අපි සීල් රකින්නේ අපේ සසර දුකින් අත මිදීම සඳහා. සසර දුකින් අත මිදීම සඳහා, සමාධියක් සඳහා, ප්‍රඥාවක් සඳහා අපේ හිත සංසුන් කරගන්න හදන්නේ අපි. අපේ හිත ඒකාග්‍ර කරගන්න හදන්නේ අපි. අපේ හිත ඒකාග්‍ර කර ගැනීම සඳහා අපිට සීලය උපකාර වෙනවා කියලා අපිට තේරෙනවා. එතකොට එයා සීල ආරක්ෂා කරනවා. එයාට සීලේ සුවයක්, එයාට සීලේ සැපක්, එයාට සීලේ වෙහෙසක් නෙමෙයි. සීලයක උපයෝගීතාවය දීර්ඝකාලීන වෙන්නේ සීලේ කැමැත්තෙන් ආරක්ෂා කරනකොට, සීලේ සුවයක් හැටියට ගන්නකොට. හැබැයි සීලේ බරක් හැටියට කවුරු හරි ගත්තොත්, සීලේ නීතියක් හැටියට කවුරු හරි ගත්තොත්, සීලය දඬුවමක් ලැබේ කියන බයෙන් ගත්තොත්, ඒකේ උපයෝගීතාවය ඉතාම කෙටි කාලීනයි. පුංචි කාලෙකින් කැඩිලා යනවා. ඉක්මනට වරදට පෙළඹෙනවා. හැබැයි සීලේ සුවයක් හැටියට කෙනෙකුට දකින්න පුළුවන් වුණොත්, සීලේ සුවයක් හැටියට කෙනෙකුට ගන්න පුළුවන් වුණොත්, එයා ඒ සීලය හැමදාම ආරක්ෂා කරනවා. දැන් මේ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නොත් මිනිස්සුගේ අතින් ලෝකේ වැරදි වෙන ඕන තරම්. මේ ශාසනයේ චතුර අපරිසුද්ධයිට පාරිසුද්ධ වෙන්න තියෙන ශාසනයක් මිසක පාරිසුද්ධයිට තියෙන ශාසනයක් කියලා හිතන්න බෑ. මේ ශාසනය අපරිසුද්ධයිට පාරිසුද්ධ වීම සඳහා තියෙන ශාසනය. ඒ නිසා මේ ශාසනයට එන හැමදෙනාම පිරිසිදු අය වෙන්න ඕනේ නෑ. මේ ශාසනයට පටාචාරාව ආවා, අඟුලිමාලාව, කිසා ගෞතමියාව, අම්බපාලියාව. දැන් එතකොට කල්පනා කරලා බලන්න, ඒ බුදුරජාණන් වහන්සේ ඒ අය හැමෝම පිළිගත්තේ එක හිතකින්. බුදුරජාණන් වහන්සේ හැමෝටම ධර්මයේ දේශනා කළා. ඒ හැමෝම මේ ශාසනය නිවන් දැක්කා. චතුර අම්බපාලි හිත යනන් එයා කරපු වෘත්තිය ගැන, අඟුලිමාල හිත යනන් එයා කරපු මනුෂ්‍ය ඝාතන ගැන, කිසා ගෞතමී හිත යනන් එයාගේ දරුවා ගැන, පටාචාරාව එයාගේ ස්වාමියයි දරු දෙන්නයි අම්මයි තාත්තයි ගැන හිත යනන්, රජ්ජුමාල එයා සේදිවි නසාගන්න කරපු උත්සාහය ගැන හිත යනන්, සුනීත සෝපාක ඒගොල්ලන්ට වෙච්ච අහිමිවීම ගැන හිත හිටියනම් කවදාවත් ඒගොල්ලෝ නිවන් දකින්නේ නැහැ. ඒ නිසා මේ සදහම් තක්සලාවෙන් අපි දෙන පණිවිඩය හොඳට ගන්න ඕනේ. ඒ තමයි මේ ලෝකෙ මිනිස්සුන්ගේ අතින් තමයි වැරදි වෙන්නේ. ඒ වගේම මේ ලෝකෙ වැරදි වෙච්ච මිනිස්සුම තමයි කවදා හරි දවසක කෙලෙස් නසලා මහරහත් භාවයට පත් වෙන්නේ. එක්තරා කාලයක වැරදිච්ච මිනිස්සු තමයි, වැරදි කරපු මිනිස්සු තමයි චතුර තවත් කාලයක මානව ඉතිහාසය වෙනස් කරන මහරහතුන් වහන්සේලා බවට පත් වෙන්නේ. එකම මිනිස්සෙක් මේ. ඒ කියන්නේ මිනිස් හිත වෙනස් කරන්න පුළුවන් එකක්. එහෙම නැතුව කවදාවත් මිනිස්සු වැරද්දේ ගිලිලා ඒ වැරද්ද ඇතුළේ මේ මිනිස්සයා ගිලීම් යෙදෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි හැමෝගෙම අතේ, ඔබේත් මගේත් අපි හැමෝගෙම අතේ වැරදි තියෙනවා. ඒ වැරදි නිවැරදි කර ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තියෙන්නේ. ආයති සංවරයටපත් වෙන්නේ. තමන්ගේ වැරද්ද වැරද්දක් හැටියට දැකලා වැරද්දෙන් අත මිදීම සඳහා කටයුතු කරන්න. වෙච්ච වැරදි ගැන හිතලා පශ්චාත්තාප වෙන්න එපා.
පශ්චාත්තාපුනා කියලා කවදාවත් වැරදි නිවැරදි වෙන්නේ නැහැ. හැමතිස්සෙම ඉදිරිගාමි විදිහට හිතන්න. වෙච්ච වැරදි වලට මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. වෙලා ඉවරයි. ඒකට කර්ම අනුරූප විපාක හම්බෙනවනම් හම්බෙයි. හැබැයි කර්ම අනුරූපව විපාක හම්බෙන එක ගැන හිතලා අනේ විපාක වලින් ගැලවෙන්න කියලා පින්කම් ටිකක් කර කර ඉන්න එක නෙමෙයි වැදගත්කම. මොකද එහෙම විපාක වලින් ගැලවෙන්න පින්කම් කළා කියලා කර්මානුරූප විපාක වලින් ගැලවෙන්න පුළුවන් කියලා හිතන්න බෑ හැමතැනකදීම. වඩා ප්‍රඥා සම්පන්න දේ තමයි මේ සසරට වැටුනේ මේ කයක් දරාගත්ත හින්දානේ, මේ අකුසලයට වැටුනේ මේ වැරද්දට වැටුනේ කයක් දරාගත්ත හින්දානේ, මේ කය පිනවන්න කිල්ලනේ. එහෙනම් මේ කයෙන් අත මිදෙන්න ඕනේ. මේ කයෙන් අත මිදීම සඳහා බණ භවනා කරන්න, හිත දියුණු කරගන්න. නිවන් අවබෝධ කරගත්තොත් කර්ම විපාක අහෝසි වෙලා යනවා. කර්ම විපාකට එකක් අද නැතුව යනවා. අඟුලිමාල මහරහතන් වහන්සේට කර්ම විපාක දුන්නේ නේ? අඹපාලි මහරහත් තෙරණියට කර්ම විපාක දුන්නේ නේ? දුන්නත් කරපු කර්මයක් එක්ක බැලුවහම හිතන්නවත් බැරි තරම් අඩු මට්ටමක විපාක දුන්නේ. කොහොමද විපාක දෙන්න ඕන නැද්ද? නමුත් විපාක දුන්නේ නේ. ඇයි විපාක දුන්නේ නැත්තේ? නිවන් දැකපු හින්දා. නිවන් අවබෝධ කරගත්ත හින්දා. ඒ නිසා සදහම් තක්සලාවෙන් ඉතාම පැහැදිලිව බොහොම කරුණාවෙන් කියන්න තියෙන දේ තමයි අපි හැමෝම මිනිස්සු. අපි හැමෝගෙම අතින් වැරදි වෙලා තියෙනවා. වැරදි නොවිච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ කියන්නේ පසුතැවෙන එක නෙමෙයි, සතුටින් තමන්ගේ දැන් තියෙන සීලය ගැන විශ්වාස කරලා ආයති සංවරේ පිහිටලා ඒ සීලය හොඳට ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න. සංසාර දුකින් අත මිදීමේ අදිෂ්ඨානයෙන් කටයුතු කරගන්න, හිත නිදහස් කරගන්න, මේ මොහොත ඇතුළ හිත පිහිටව ගන්න, සතිමත් වෙන්න. සසර දුකින් අත මිදුණොත් ඔබට වෙච්ච වැරදි ගැන හිතන්නවත් දෙයක් නැහැ. ඔබ සංසාරේ නිදහස්. පැහැදිලි ස්වාමින් වහන්ස. අපි යොමු වෙමු ඊළඟ ප්‍රශ්නය වෙත. දස දිසාවට අනුව මෛත්‍රී භාවනාව කරන ආකාරය පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා. දස දිසාවට මෛත්‍රී භාවනාව කරද්දී අපි පරයන්කෙහි වාඩි වෙලා ප්‍රධාන දිසා හතර, ඒ වගේම අනු දිසා හතර සහ උඩ යට කියන දිසා 10 තමයි එකතු වෙන්නේ. එතකොට එතෙන්දි ක්‍රම දෙකක් තියෙනවා. එකක් උතුරු දිසාව, උතුරු අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව ආදී වශයෙන් 8ක් සහ උඩ යට කියන දිසා දෙකත් එක්ක 10ක් හැටියට ගන්න පුළුවන්. එම නැතුව තවත් විදිහක් තමයි පෙර දිසා, අපර දිසා ආදී වශයෙන් එහෙම ගන්නත් පුළුවන්. පූර්ව දිශාව, අපර දිශාව ආදී වශයෙන් තමන්ට ඉස්සරහා, තමන්ට පිටිපස්ස, තමන්ට දකුණ, තමන්ට වම සහ යනු දිශා, ඊට පස්සේ උඩ යට. ඒ විදිහට ගන්නත් පුළුවන්. කෙසේ නමුත් වඩා වැදගත් වෙන්නේ මේ දස දිශාවට අනුව මෛත්‍රී භාවනා වඩද්දී දිශාව අරමුණු කරගෙන ඒ දිශාවේ අනන්තය දක්වාම තමන්ගේ ළඟ ඉඳලා ඒ දිශාවේ අනන්ත අප්‍රමාණ සක්වල දක්වාම සියලු පණ ඇති සත්තුන්ට මෛත්‍රී භාවනා වඩනවා. අපේ හිත හොඳට අරමුණු කරගන්න දිශාව පැත්තට. මේ ක්‍රමයේ තියෙන විශේෂ වැදගත්කමක් තමයි චතුර අපි අර ප්‍රිය, අප්‍රිය, හිත මිත්‍ර, අහිත ආදී වශයෙන් මෛත්‍රී කරනවානේ. එතකොට අපිට මෛත්‍රී භාවනාව වඩන කෙනා ගැන සමහර වෙලාවට සියුම් හරි කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. අපේ මව්පියන් දරුවෝ කෙරෙහි සියුම් කැමැත්තක්, ආදරයක්, මෛත්‍රියක් ඇති වෙනවා වැඩිපුර. අකමැති අයට මෛත්‍රී වඩනකොට මෛත්‍රී භාවනාව වැඩුවොත් සියුම් අකමැත්තක්, තරහක් එන්න පුළුවන්. හැබැයි දස දිසාවට අනුව මෛත්‍රී භාවනාව වඩනකොට එහෙම කිසිම දෙයක් නැහැ. ඒ දිශාවන් වල ඉන්න සියලු ලෝක සත්‍යය කියලා තමයි මෙනෙහි කරන්නේ. එතකොට අපේ හිත හොඳට මෛත්‍රිය වැඩෙනවා, අපේ හිත ශක්තිමත් වෙනවා, හොඳට පාරිශුද්ධ මෛත්‍රිය වැඩෙනවා. ඉතින් ඒක හරිම වැදගත්. ප්‍රධාන දිශා හතරත්, ඒ වගේම අනු දිශා හතරත්, උඩ යට කියන දිසා දෙකත් එක්ක දිසා 10ක් තෙන්දි වැඩෙනවා. පැහැදිලි ස්වාමින් වහන්ස. එසේනම් සදහැවතුනි, අපි සූදානම් අද සදහම් තක්සලාවට යොමු වන අවසන් ප්‍රශ්නය වෙත යොමු වන්නට. ගෞරවනීය ස්වාමින් වහන්ස, ප්‍රශ්නය යොමු වන්නේ මේ ආකාරයටයි. මම 68 වැනි වියේ පසුවන පූර්ණ ඇස් අන්ධයෙක්මි. මා අන්ධ වූයේ දැනට වසර 5කට පමණ පෙර
ඇස් දෙකට අධිපීඩනය වැළඳීම නිසා වෙනි. මා එම කාල සීමාවේ පටන් නිරතුරුවම බෞද්ධයා ගුවන් විදුලියෙන් ධර්මය ශ්‍රවණය කළ අයෙක්මි. දැනට සති දෙක තුනක කාලයක සිට මාහට ධර්මය ශ්‍රවණය කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. මන්දයත් මාගේ ඇස් අන්ධභාවයට පත්ව තිබුණත් නානාවිධ රූප සටහන් පෙනෙන බැවිනි. එනම් ගොඩනැගිලි, සාප්පු, පුස්තකාල, දිය ඇලි අනාදියයි. සිත ධර්මයට යොමු කර ගැනීමට අපහසු තත්ත්වයකට පත්ව ඇති නිසා මම දැඩි මානසික අසහනයකට පත්ව ඇත්තෙමි. මේ පිළිබඳව රාගම රෝහලේ වෛද්‍යවරයෙකුට දැන්වීමෙන් පසු ඔහු පවසා සිටියේ ස්නායු පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවන ලෙසයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මා එවැනි වෛද්‍යවරයෙකු වෙතද මේ වනතුරු පෙනී නොසිටියෙමි. ස්වාමින් වහන්ස, මෙම තත්වයට මට බුදු දහමින් යම් පිළිසරණක් සදහම් තක්සලාවෙන් ලබා දෙන මෙන් දෙපා නැමැද ගෞරවයෙන් අයද සිටිමි. චතුර, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මානසික වශයෙන් උපදින සමහර රෝග සමනය වෙන බව ඇත්ත. මේ කායික වශයෙන් අපිට ලෙඩක් දුකක් හැදුනොත් බුදුරජාණන් වහන්සේට උනත් බෙහෙත් ඕනේ. ඒ නිසා පළවෙනි දේ තමයි අපේ උපදෙස, මේ ප්‍රශ්නේ අහන මෞතුමිය ඉතාම හොඳට අන්ධ කෙනෙක් උනන් ධර්මයේ හැසිරිච්ච කෙනෙක්, ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක්, කිසිම ගැටලුවක් නැතුව බණ භාවනා කරපු කෙනෙක්. මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහ අනුව ළඟදී තමයි මේ අන්ධ භාවයේ ඇතුලේ මේ විවිධ රූප සටහන් සහ මේ විවිධ දේවල් මැවි පෙනීම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී හිතේ මොකක් හරි ගැටලුවක්, චංචල භාවයක් ඇති වුණාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඊට කලින් වඩාත්ම සුදුසු දේ තමයි වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියහම ඒ වෛද්‍යවරයා නිර්දේශ කරලා තියෙනවා ස්නායු පිළිබඳ වෛද්‍යවරයෙක් හම්බෙන ලෙසට. ඒකට ගිහිල්ලා නැහැ. ඒ නිසා පළවෙනි උපදෙස වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන. විද්‍යාව දියුණු වෙලා තියෙන්නේ ප්‍රතිකාර ලබා ගන්න. ඒ නිසා ප්‍රතිකාර ලබා ගන්න. ප්‍රතිකාර ලබා ගන්න අතරෙදී හැම වෙලෙම හිත බලවත් වූ පීඩාවකට ලක් කරගන්න නැතුව මම මේ ටික කරන්න ඕනේ, බලෙන් හරි බනහන්න ඕනේ කියන පීඩාවට හිතපත් කරගන්න නැතුව හිත හැම වෙලෙම විවේක ගන්න, සැහැල්ලුවෙන් තියන්න. ඔබට නිදිමතාවුත් නිදා ගන්න. ඔබට බඩගිනි තිබුණොත් කන්න. ඔබට තිබහ තිබුණොත් මොනවා හරි සුදුසු දෙයක් පානය කරන්න. හැම වෙලෙම හිත සතුටින් තියන්න, විවේකීව තියාගන්න. හිතට වෙහෙස වෙන්න දෙන්න එපා. හිතට වෙහෙස වෙලා කල්පනා කළහමත් මානසිකව පීඩාවක් එන්න පුළුවන්. කායිකව අසනීපයක් එන්නත් පුළුවන්, ස්නායු ආබාධය. ඒ නිසා හොඳම දේ තමයි අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. ඒ කායිකව තියෙන දෝෂය සුව කර ගැනීමට අනිවාර්යයෙන්ම හිත සුවපත්ව තබා ගත යුතුයි. ඒ මානසික සුවය සඳහා සතුටින් සැහැල්ලුවෙන් හිත තබා ගන්න. එතකොට මං හිතනවා මේ තන්ත්‍රය සමනය වෙනවා කියලා. පැහැදිලි ස්වාමින් වහන්ස. එසේනම් සදහැවතුනි, අදට සදහම් තක්සලාවට හිමිවන කාලය එපමණයි. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේදීත් සදහම් තක්සලාවට වැඩමකොට ඔබ අපගේ ධර්මාවබෝධය වැඩි දියුණු කළ කුසල බලයෙන් බම්බලපිටිය සිරි වජිරාරාම වාසී පූජනීය මීගොඩ සුඛිත ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් හැකියාව තිබෙනවා ඔබට පැන නගින දහම් ගැටළු අප වෙත ලියා එවන්නට. අපගේ ලිපිණය නිෂ්පාදක සදහම් තක්සලාව, බෞද්ධයා ගුවන් විදුලිය, ආර්.ජී. සේනානායක මාවත, කොළඹ 7. ඔබ අප වෙත දහම් ගැටළු ලියා එවීමේදී ඔබගේ දුරකථන අංකයත් අපට සඳහන් කරන්න. එවිට අපට හැකියාව ලැබේවි ඔබගේ දහම් ගැටළුවට පිළිතුර ප්‍රචාරය වන දිනය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට. එසේනම් සදහැවතුනි, ඒ සිහිපත් කිරීමත් සමගින් ලබන ඉරිදාත් සවස 3:30ට ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට
සම්මා සම්බුදු සරණයි.